ධර්මාශෝක නම් රජ කෙනෙක් රන් කටාරමක් අරගෙන ජයශ්‍රී මහා බෝරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පිරිවරාගෙන මහා බෝධිය පිහිටි තැනට පැමිණෙනවා. ඒ බෝධීන් වහන්සේ පිහිටි තැනට පැමිණියාට පසුව බුද්ධ අදිෂ්ඨානයේ සිහි කරනවත් සමගම ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාඛාව තමන් වහන්සේ විසින්ම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටාවා කියලා පළවෙනි බුද්ධ අදිෂ්ඨානය කරා. පිංගතුනි එදා කවුරුවත් මේ බෝධීන් වහන්සේගේ දක්ෂින සාඛාව කපල වෙන් කරලා පිහිටෙව්ව නෙවෙයි. රත්තරන් තුඩකින් දක්ෂින සාඛාව වෙන් විය යුතු තැන මොග්ගලීපුත්තිස මහරහතන් වහන්සේගේ උපදේශ මත ලකුණක් තියලා ධර්මාශෝක රජුරු බුද්ධ අදිෂ්ඨානයේ යම්සේද ලංකා භූමියට මේ දක්ෂින සාඛාව වැඩම විය යුතුනම් ඒ බුද්ධ අදිෂ්ඨානයේ පරිදිම සිදු වේවා කියලා අදිෂ්ඨානයේ සිහිපත් කරා පමණයි. ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාඛාව තමන් වහන්සේ විසින්ම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටියා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර දෙවනි අදිෂ්ඨානය කරා. ඒ තමයි ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාඛාව රන් කටාරමේ පිහිටියාට පසුව මේ දක්ෂින සාඛාවේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදේවා කියලා අදිෂ්ඨානයක් කරා. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් විහිදිලා ගිය සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් දක්ෂින සාඛා බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් එදා විහිදිලා ගියා. ඒ තමයි දෙවනි බුද්ධ අදිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ සිදු කරපු තුන්වෙනි බුද්ධ අදිෂ්ඨානය තමයි රන් කටාරම සහිත බෝපත් අතරින් බුද්ධ රශ්මි විහිදෙන දක්ෂින සාඛා බෝධි අහසට පැන නැගලා සතියක් දෙව් බඹුන්ගේ වන්දනා ලැබමින් වලා ගැබ අතරේ අහසේ රැඳේවා කියලා අදිෂ්ඨානයක් කරා. එදා මේ ලංකා භූමියට වඩම්මන්න සූදානම් කරපු බෝධීන් වහන්සේගේ දක්ෂින සාඛාව මේ මහා ප්‍රාතිහාරයන් සිදු කරමින් සතියක් පුරා වලා ගැබ අතරේ දෙව් බඹුන්ගේ වන්දනා ලැබමින් අහසේ රැඳී තිබුණා. මේ සතිය අවසන් වුණාට පස්සේ තමයි ටික ටික බෝධීන් වහන්සේ සහිත පාත්‍රය පොළොව මට්ටමටම ලඟුනේ. එදා ධර්මාශෝක රජුරෝ බොහෝම ලස්සනට සරසපු මණ්ඩපයක් මත තැන්පත් කරලා පෙරහැරින් වඩම්මගෙන පැමිණිලා ගංගානම් ගඟේ සරසපු නැවක් මත තැන්පත් කරලා එදා සංගමිතාව ඇතුළු රහත් භික්ෂුණීන් වහන්සේලාත් අමාත්‍යවරු පිරිසකුත් බොහෝ පිරිසක් සමග මේ ලංකා භූමියට පිටත් කරලා එව්වා. පිංගතුනි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට පිටත් කරලා ඉවෙනකොට මහා සාගරයේ මැදදී නාගලෝකේ නාගයන් කල්පනා කරා අපිට හොඳ අවස්ථාවක් බෝධීන් වහන්සේ පැහැරගෙන නාගලෝකෙට ගෙනියන්න පුළුවන් වෙයි. මහා සාගරයේ මැද්දේදී නාගයන් මතුවෙලා බෝධිය පැහැරගන්න උත්සාහයක් ගත්තා. හැබැයි සංගමිත්තා රහත් භික්ෂුණිය කියන්නේ බොහෝම ඍද්ධි බල සම්පන්න කෙනෙක්. ගුරුළු වෙස් මවාගෙන නාගලෝකේ නාගයන් වේදා දමණය කරා මහා සාගරයේ මැද්දේදී. අවසානයේ දමණය වෙච්ච නාග පිරිස ආයිමත් මොහොතේ මතුවෙලා බැගෑපත් ඉල්ලීමක් කරා අනේ අපිට සතියක් නාගලෝකෙට අරගෙන ගෙනහිල්ලා මේ බෝධීන් වහන්සේගේ දක්ෂින සාඛාව නාගලෝකෙ තැන්පත් කරලා නාග රාජ්‍යෙම බෝධියට පූජා කරන්න අපිට අවසරයි. අනේ අපි ගැන අනුකම්පාවෙන් අපිට සතියක් බෝධීන් වහන්සේ නාගලෝකෙට ගෙනියන්න අවසර දෙන්න කියලා ඉල්ලීමක් කරා. එදා සංගමිතා රහත් භික්ෂුණිය සතියක් නාගලෝකයට බෝධීන් වහන්සේ අරගෙන යන්න අවස්ථාව දුන්නා. නාග පිරිස නාගලෝකයට දක්ෂිණ සාඛා බෝධීන් වහන්සේ අරගෙන ගිහිල්ලා
සතියපුරා නාලව නා රජවරු පුද පූජා පවත්වලා මුළු නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා තමයි එදා නැවේගෙනලා ආපහු පොරොන්දුව විදිහටම ආපහු තැම්පත් කරා. පසුවදා තමයි දඹකොළ පටුනට බෝධීන් වහන්සේ සීන්දුනේ. එදා දේවානම්පියතිස්ස රජුරෝ කරවටක් එනකන් වතුරේ බැහැලා අමාත්‍යවරු එක්ක බොහෝම සද්ධාවෙන් සාදුකාර දෙදී ගොඩට වඩම්මලා බොහෝම ලස්සනට සරසපු රතේක තැම්පත් කරලා මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි මේ උතුම් මහමෙවුනා පුණ්‍ය භූමියට වඩම්මගෙන පැමිණියා. එහෙම පැමිණිලා මිහිඳු මහරහතන් වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ මහා භද්‍රකල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඒ බෝධීන් වහන්සේ මහරි බෝධියේ දක්ෂින සාඛාව රෝපණය වෙච්ච යම් තැනක් ඇද්ද? කොණාගමන බුදුරජාණන් වහන්සේගේ දිබුල් බෝධීන් වහන්සේගේ දක්ෂින සාඛාව රෝපණය වෙච්ච යම් තැනක් ඇද්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බෝධියේ දක්ෂින සාඛාව මේ මහමෙවුනා උයනේ රෝපණය වෙච්ච යම් තැනක් ඇද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ඇසතු බෝධියේ දක්ෂින සාඛාවත් ඒ භූමියේ එතනම පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. එදා කටාරම සහිත බෝධීන් වහන්සේ අහසට පැන නැගලා හවස්වරුව වෙනකම් අහසේ දෙව්බඹුන්ගේ වන්දනා ලැබමින් මේ මහමෙවුනා උයනට ඉහළ අහසේ බෝධීන් වහන්සේ රැඳී තිබුණා. හවස්වරුව වෙනකොට පොළොව මට්ටමට ටික ටික ලං වෙච්ච බෝධීන් වහන්සේ පෙර බුදුවරුන්ගේ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේගේ දක්ෂින සාඛාව පිහිටි තැනම මහ පොළව ගිගුරුන් දෙමින් බෝධීන් වහන්සේ පිහිටියා. දස දහසක් ලෝක ධාතුවටම ආලෝක ධාරා විහිදිලා ගියා කියලා සඳහන් වෙනවා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ උන්වහන්සේගේ හතරවෙනි බුද්ධ අධිෂ්ඨානය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඒ සර්වඥ ධාතුන් වහන්සේලා අතරින් දකුණු අකු ධාතුන් වහන්සේ දෙව්ලොව ඉඳන් සුමන සාමණේරයන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලගෙන දෙව්ලොව ඉඳන් මේ අනුරාධපුරයට වඩම්මගෙන පැමිණෙනවා. එදා රජකම් කරපු දේවානම්පියතිස්ස රජුරෝ බොහෝම සද්ධාවෙන් හිස මත තියාගෙන මේ දකුණු අකු ධාතුන් වහන්සේ තූපාරාම නමින් චෛත්‍යයක් ඉදි කරලා අකු ධාතුන් වහන්සේ මේ චෛත්‍යයේ තැන්පත් කරන්න සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ තූපාරාම මහා සෑය තැන්පත් කරන්න සූදානම් වෙන මොහොතේ කරඬුව අහසට පැන නැගලා දකුණු අකු ධාතුන් වහන්සේගෙන් බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ කරපු හතරවෙනි බුද්ධ අදිෂ්ඨානය. පිංගතුනි, ඉතිහාසෙ සඳහන් වෙනවා ඒ උතුම් බුද්ධ අදිෂ්ඨානී ආකාරයටම දේවානම්පියතිස්ස රජුරෝ තූපාරාම මහා සෑය තුල දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කරන්න සූදානම් වෙච්ච වෙලාවේ අකු ධාතුන් වහන්සේ අහසට පැන නැගලා බුදුරුව මවාගෙන බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය වන යමා මහ පෙළහර පෑමක් සිදු කරා කියලා සඳහන් වෙනවා. ඒ උතුම් තූපාරාම මහා සෑයත් ඔබ සියලු දෙනාම මලින් සරසලා මේ දින තුනේම මහා පින්කම් සිදු කරගත්තා. පිංගතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ පස්වෙනි බුද්ධ අධිෂ්ඨානය කරා. ඒ තමයි අන්තිම බුද්ධ අධිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය තමයි උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ඩ්‍රෝණයක් ලංකා භූමියේ දුටු ගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් කරලා ඒ චෛත්‍යයේ ධාතු ගර්භයේ තුල මාගේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝණයක් තැම්පත් කරන්න සූදානම් වෙන මොහොතේ මේ ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා
බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පස්වෙනි බුද්ධ අදිෂ්ඨානය. පින්වතුනි එදා මේ උතුම් චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදි කරලා ධාතු ගර්භයේ තුල ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සූදානම් වෙච්ච දවසේ එදා මේ චෛත්‍යයේ ධාතු ගර්භයේ වැඩ අවසන් කරපු දුටුගැමුණු රජුරෝ මහා විහාරයට ගිහිල්ලා මහරහතන් වහන්සේලා රැස් කරා. මහරහතන් වහන්සේලා රැස් කරලා කියනවා ස්වාමීනි හෙට දවසේ ඇසල පුන් පොහෝ දවසේ උත්‍රසල නැකතින් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න චෛත්‍යයේ ධාතු ගර්භයේ වැඩ දැන් අවසానයි. ඒ නිසා චෛත්‍යයට අවශ්‍ය ධාතුන් වහන්සේලා ලබා දෙන්න කියලා මහරහතන් වහන්සේලාට පැවරුවා. එදා මහරහතන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡාවක් කරා මේ මහා චෛත්‍ය රාජානන් වහන්සේට අවශ්‍ය ධාතුන් වහන්සේලා කොහෙද දැන් වැඩ ඉන්නේ කියලා සාකච්ඡාවක් කරා. මෙහිම සාකච්ඡා කරනකොට උන්වහන්සේලා දිවසින් දකිනවා ඒ වෙනකොට රුවන්වැලි මහා සෑය තැම්පත් කරන්න නියමිත ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නාගලෝකේ තමයි තියෙන්නේ. කොහොමද මේ ධාතුන් වහන්සේලා නාගලෝකෙට යන්නේ? ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා සමසේ කොටස් 8කට බෙදලා දුන්නා. ද්‍රෝණය 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 බැගින් හජවරු 8 දෙනෙකුට ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් බෙදලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්තේ ඥාති කෝලිය වංශිකයන් රාමගාම නගරේ කෝලිය වංශිකයන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණය තමයි අද මේ රුවන්වැලි මහා සෑය වැඩ ඉන්නේ. එදා රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණයම කෝලිය රජදරුවෝ කුසිනාරාවේ ඉඳන් පෙරහැරකින් රාමගාම නගරයට වඩම්බගෙන ගියා. තමන්ගේ කෝලිය රාජ්‍යයේ ගංගානම් ගඟ අයිනේ ගං ඉවුරේ චෛත්‍යයක් ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයම ඒ චෛත්‍යයේ තැන්පත් කරා එදා. හැබැයි ටික කාලයක් යනකොට මහ විශාල වර්ෂාවක් ඇති වෙලා ගං ඉවුරත් එක්කම චෛත්‍ය කඩාගෙන වැටුණා ගංගානම් ගඟට. හැබැයි ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් මේ කරඬුව ගඟ දිගේ පාවෙමින් ගිහිල්ලා මහා සාගරයටම ගියා. ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඬුව මුහුද මත පාවෙනවා මහා සාගරේ. මේ ධාතු කරඬුවෙන් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදෙනවා. නාගලෝකේ නාගයෝ දැක්කා මහා සාගරේ මත බුද්ධ රශ්මි ධාරාවන් විහිදෙනවා. එදා මාංජරික කියන නාග භවනේ හිටපු නාග පිරිස මතු වෙලා බැලුවා මොකක්ද මේ ආශ්චර්ය. බලනකොට දැක්කා වටහා ගත්තා ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුවක් අපේ පිනකට මහා සාගරයට ඇවිල්ලා කියපු නාග පිරිස සාදුකාර දිදී මහා සාගරේ මතු වෙලා ධාතු කරඬුව අරගෙන ගියා නාග ලෝකෙටම අරගෙන ගියා. මාංජරික කියන නාග භවනේ මහ කෙල කියන නාග රාජයා තමන්ගේ නාග රාජ්‍ය තුල ධාතු මන්දිරයක් මවලා ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා නාග ලෝකෙ තැන්පත් කරගෙන බොහෝම සද්ධාවෙන් වැඳුම් පිදුම් කරගෙන එනවා. එදා දුටුගැමුණු රජුරෝ මේ චෛත්‍යයේ වැඩ අවසන් කරලා ධාතු ගර්භයේ වැඩ අවසానයි. දැන් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සූදානම් වෙච්ච දවස ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලා කල්පනා කරා නාග ලෝකයට ගිහිල්ලා ওই ධාතු කරඬුව ගේනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. නාග පිරිස බොහොම දරුණුයි. ඒ වෙනුවෙන් පෙරුම් පුරාගෙන ආපු පින්වන්ත කෙනෙක් ඉන්නවද කියලා බැලුවා. බලනකොට එදා මහරහතන් වහන්සේලා අතර හිටියා අවුරුදු 16ක් තරම් වයස සෝනුත්තර නම් ඉරුදි බල සම්පන්න පුංචි සාමණේර හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ රහතන් වහන්සේ නම බොහෝම ඉරුදි බල සම්පන්නයි. පෙර පෙරුම් පුරාගෙන ආපු කෙනෙක්
නාගලෝකයට ගිහිල්ලා ওই 13 වහන්සේලා අරගෙන ඇවිල්ලා මේ මහා සෑය තැම්පත් කරන්නම සසර පෙරම් පුරාගෙන ආපු කෙනා මහරහතන් වහන්සේලා පැවරුවා සෝනුත්තර ඔබයි මේ 13 වහන්සේලා අරගෙන ඉන්න සුදුස්සා ඔබ නාගලෝකයට ගිහිල්ලා මාංජරික කියන නාග භවනේ මහා කෙල නාගරාජයා ළඟ තියෙන ද්‍රෝණයක් 13 වහන්සේලා සහිත ධාතු කරඬු අරගෙන ඉන්න කියලා එදා දුටුගැමුණු රජුරෝ රුවන්වැලි මහා සෑය ධාතු තැම්පත් කරන දවසේ මේ මුළු අනුරාධපුර නගරයේම එකම දිව්‍ය පුරයක් වගේ ලස්සනට සැරසුවා සක්‍ර දෙවියන් දෙවිවරු රැස් කරලා විශ්වකර්ම දෙවියන් ලවා මහා සාගරේ රළ අතුරුදහන් කරවලා මුහුදෙන් පස්පියුම් මතු කරා කියනවා මහා සාගරෙන් උඩට ඒ වගේම අහසේ ඕලම්බක පත්ම අහසේ නම් පහළට එල්ලෙන ඕලම්බක පත්ම කියන මේ පත්ම විශ්වකර්ම දෙවියන් අහසේ මැව්වා කියනවා එදා මේ විදිහේ දෙවියන් පවා 13 වහන්සේලා තැම්පත් කරන මොහොතේ මේ මුළු මහා සෑයත් අනුරාධපුර නගරයත් මේ මුළු රටම විතරක් නෙමේ දෙවි දේවතාවරු පවා අහසේ රැස් වෙලා සාදුකාර දිදී මේ මහා ප්‍රාතිහාරය බලන්න අහසේ පිරීලා හිටියා එදා රජ්ජුරු ඈතින් පෙරහැර එන හඬ ඇහෙනවා සෝනුත්තර කියන 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා පොළොවෙන්ම කිමිදිලා නාග ලෝකෙම් මතු වුණා මාංජරික කියන නාග භවනට වැඩම කරා මහකිල නම් නාග රාජයා මේ සෝනුත්තර මහරහතන් වහන්සේ නාග ලෝකෙට වඩිනවා දැකලා බොහොම සද්ධාවෙන් ගරු සත්කාර කරලා අහනවා ස්වාමීනි මොකද මේ පැත්තේ ඔබ වහන්සේ මොකටද ඇහුවා නාග ලෝකෙට වැඩි එතකොට සෝනුත්තර මහරහතන් වහන්සේ කියනවා නාග රාජයේ අද දවසේ ලංකා භූමියේ දුටුගැමුණු නම් රජතුමා උත්‍රසල නැකතින් මහා සෑය ධාතු නිදානයක් කරනවා මේ මහා සෑය තැම්පත් කරන ධාතුන් වහන්සේලා ඔබ සතුව තියෙනවා ධාතුන් වහන්සේලා අරගෙන යන්නයි කීවාවේ ඒ වෙලාවේ මහා කෙල නම් නාගරාජයා දැනගත්තා මේ නම් මහරහතන් වහන්සේ වැඩි අපේ ධාතු කරඬුව අරගෙන යන්න තමයි ධාතු කරඬුව හංගන්න ඕනේ කියලා එතන හිටියා තමන්ගේ බෑනාවන නාගරාජේ මේ නාගරාජයාට ඇහෙන් ඉඟියක් කරා ඉක්මනට ධාතු කරඬුව අරගෙන මෙතනින් පණින්න කියලා ඒ වෙලාවේ මේ නාගරාජයා අර ධාතු කරඬුව අරගෙන කරඬුව ගිලලා කුස මත හංග ගත්තා යුගන්ධන පර්වතේ වෙලාගෙන විශාල නාග ශරීරයක් මවාගෙන කරඬුව කුසේ හංගගෙන පැනලා හැංගුණා දැන් කරඬුව නාග ලෝකේ නැහැ. දැන් නාග රාජයා කියනවා ස්වාමීනි අපි ළඟ 13 වහන්සේලා නැහැ කීවා. ඔබ වහන්සේට වැරදීමක් තියෙනවා නම් ගන්න කීවා. දැන් දන්නවනේ හංගලා කියලා. ඒ වෙලාවේ සෝනුත්තර මහරහතන් වහන්සේ දෙවනි වතාවෙත් කියනවා රජතුමනි දුටුගැමුණු මහරජ්ජුරුව අද රුවන්වැලි මහා සෑය 13 වහන්සේලා තැම්පත් කරනවා. ධාතු කරඬුව දෙන්න කීවා. එතකොට මහකෙල නාගරාජයා කියනවා ස්වාමීනි ඔබ වහන්සිට දැන් කිව්වනේ අපි ළඟ නැහැ කියලා. තියෙනවා නම් ගෙනියන්න කීවා. ඔන්න දෙවනි වතාවෙත් කීවා එහෙනම් තියෙනවා නම් ගන්න අපි ළඟ නැහැ කීවා. උන්වහන්සේ මේක සහතික කරගන්න තුන්වෙනි පාරත් අහනවා නාගරාජයේ ඔබ ළඟ තියෙන ධාතු කරඬුව දෙන්න කීවා. එතකොට නාගරාජයා කියනවා ස්වාමීනි දැන් කී පාරක් නම් ඔබ වහන්සිට කිව්වද අපි ළඟ කරඬුව නැහැ. තියෙනවා නම් ගෙනියන්න කීවා. එහෙමනම් මන් තියෙන තැනින් ගන්නම් කියලා සැනින් සියුම් ශරීරයක් මවාගෙන අර කරඬුව ගිලගෙන හිටපු නාගයාගේ කටට සියුම් අතක් යවලා කුසේ තිබ්බ කරඬුව නාගයාටත් නොදැනෙන්න කරඬුව එළියට ගත්තා. ඒ තරම් 이르දි බල සම්පන්න කෙනෙක්. කරඬුව අරගෙන ඇවිල්ලා මහා සාගරයේ ඇතුලෙන් ඇවිල්ලා අනුරාධපුරේ මහා විහාර ඉදිරියෙන් අහසට පැන නැග්ග කරඬුවත් අරගෙන ඒ වෙලාවේ දැන් නාග ලෝකේ නාග රජුරුව කල්පනා කරා මේ ශ්‍රමණයන් වහන්සේ රැවටුණා යන්තම් ඇති ආපහු ගියා යන්තම් අපේ ධාතු කරඬුව බේරුණා කියලා
අර කරඬුව හංගන්න කියපු නාගරාජයාට කිව්ව දැන් ගෙනහලා ධාතු මන්දිරේ තියන්න කියලා. මේ නාගරාජයා ගිලපු කරඬුව කුසෙන් ගන්න බලනකොට කරඬුව කුසේ නැහැ. දැනගත්තා වැඩේ වුණා කියලා. ඒ වෙලේ මොකද කරේ? අඬාගෙන වැළපීගෙන නාග පිරිසත් එක්ක ඇවිල්ලා මහා විහාරයේ ඉස්සරහා නාග පිරිස හැපි හැපි හඬා වැළපුණා කියනවා. මහා වංශේ තූප වංශේ සඳහන් වෙනවා නාග විලාපේ කියලා. එදා මහරහතන් වහන්සේලා ඉදිරියේ නාග පිරිස ඇවිල්ලා හැපෙනවා. ඇයි අපිට 13 වහන්සේලා නොදෙන්නේ? දෙවියන්ට මිනිසුන්ට විතරද බුදුරජාණන් වහන්සේ පහළ වුණේ? ඇයි නාග ලෝකේ අපි ගැන අනුකම්පාවක් නැද්ද කියලා නාගයව හඬා වැළපෙනකොට නාගයන්ට අනුකම්පා කරපු මහරහතන් වහන්සේලා 13 වහන්සේලා ස්වල්පයක් කරඬුවක තියලා නාග පිරිසට පැවරුවා මේ 13 වහන්සේලා අරගෙන ගිහිල්ලා වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගන්න. එයින් සතුටටපත් වෙච්ච නාග පිරිස ඒ 13 වහන්සේලා අරගෙන නාග ලෝකෙට ගියා. එදා දුටු කැමුණු රජුරෝ පෙරහැරින් මේ ඩ්‍රෝනයක් 13 වහන්සේලා සහිත නාග ලෝකේ ඉඳන් අරගෙන ආපු බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්තේ නෑදෑයෝ රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට ලැබිච්ච 13 වහන්සේලා ඩ්‍රෝණයේ තමයි හිස මත තියාගෙන බුදු ගුණ සිහි කර කර දසමහා යෝධයන් ඇතුළු 1100ක් යෝධයන් පිරිවරාගෙන පෙරහැරෙන් මේ චෛත්‍ය මළුවට ඇතුළු වුණා. මේ චෛත්‍ය වටාම බුදු ගුණ කිය කියා ප්‍රදක්ෂිනා කරලා නැගෙනහිර දොරටුවෙන් ධාතු ගර්භයට ඇතුළු වුණා. දුටු කැමණු රජුරුව මේ චෛත්‍යයේ ධාතු ගර්භයේ මත ධාතු ගර්භයේ මැද්දේ බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේ බුද්ධ ප්‍රතිමාවක් සත්‍රුවණෙන් කරවලා තිබුණා. ඒ වගේම රියන් 18ක් උස දිග පළල ඇති බෝ අතු ඇති බෝධීන් වහන්සේ නමක් සත්‍රුවණෙන් ධාතු ගර්භයේ තුල කරවලා තිබුණා. මේ බෝධීන් වහන්සේ සෙවණේ රිදීයෙන් පිරිනිවන් මංචකයක් ඉදි කරලා තිබුණා. මේ පිරිනිවන් මංචකයේ තුල තමයි 13 වහන්සේලා තැන්පත් කරන්න සූදානම් කරේ. එදා දුටුගැමුණු රජ්ජුරුවෝ ද්‍රෝණයක් 13 වහන්සේලා සහිත ධාතු කරඬුව හිස මත තියාගෙන චෛත්‍යයේ ධාතු ගර්භයට ඇතුල් වෙලා සිහි කරා අවුරුදු 5000ක් යනතෙක් ධාතු පරිනිර්වාණේ වනතෙක් මේ 13 වහන්සේලාට අනතුරක් උපද්ද්‍රවයක් නොවේවා කියලා සිහි කරා. එහෙම සිහි කරමින් 13 වහන්සේලා ධාතු ගර්භයේ තැම්පත් කරන්න හදනකොටම කරඬුව රජතුමාගේ අතින් ගිලිහිලා අහසට පැන නැග්ගා. මේ මහා සෑයට ඉහළ අහසේ කරඬුවෙන් ඩ්‍රෝනයක් 13 වහන්සේලා අහසේ මුතු ඇට පෙලක්සේ එකට ඇමිනිලා ඩ්‍රෝනයක් සර්වඥ 13 වහන්සේලාගෙන් අහසේ බුදුරුවක් මැවුණා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට කරපු පස්වෙනි බුද්ධ අදිෂ්ඨානයට අනුව මේ රුවන්වැලි මහා සෑයට ඉහළ අහසේ ද්‍රෝණයක් 13 වහන්සේලා එදා බුදුරුව මවාගෙන බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරයේ තමයි යමා මහ පෙළහර පෑම. ඉර්ධිබතුන් අතර අගතැම්පත් මුගලන් මහරහතන් වහන්සේටවත් යමා මහ පෙළහර පාන්න පුළුවන්කමක් නැහැ. එතකොට බලන්න බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේටවත් යමා මහ පෙළහර පාන්න පුළුවන්කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ අදිෂ්ඨානයේ මත 13 වහන්සේලාටත් බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාන්න පුළුවන් නම් ඒ 13 වහන්සේලා තුල බුද්ධ ශක්තිය බුද්ධ අදිෂ්ඨානය මහා පුදුම විදිහට පිහිටවලා තියෙනවා.